නිදහස් කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගනිද්දී ශ්‍රී ලංකා තේරීම් කමිටුව කිව්වේ කණ්ඩායම තෝරන්නේ ඒ වෙද්දි ක්‍රියාත්මකුණු දේශීය T20 දක්ෂතාවත් බලලා කියලා. හැබැයි තේරීම් කමිටුව කියපු විදිහට කණ්ඩායම තේරුවද කියලා නම් අපිට සංචිතය බැලුවම තේරුම් ගන්න බැරි වුණේ පසුගිය තරගාවලිවල හිටපු අපේ අය තමයි නිදහස් කුසලාන තරගාවලියට නම් කරලා තියෙන නිසා. කොහොම හරි මේ වෙද්දි නිදහස් කුසලානේ තරඟ තවමත් පැවැත්වෙනවා. දේශීය T20 තරගාවලිය නම් නිමාවටපත් වුණා. අපි අද බලන්න යන්නේ දේශීය T20 තරගාවලිය සුපිරි දක්ෂතාව පෙන්නපු පන්දු යවන්න කවුද කියලා. වැඩිම කඩුලුලාභීන් අතර පස්වෙනි තැන ඉන්නේ TN සම්පත්. සම්පත් තරඟ පහකදී කඩුලු 13ක් බිඳදමල තියෙන්නේ අඩුල්ලකට ලකුණු 8.15ක සාමාන්‍යයෙකුත් එක්ක. සම්පත් යවපු හැම පන්දු 8.6කටම, ඒ කියන්නේ ආසන්න වශයෙන් පන්දු 9කටම සැරයක් අඩුල්ලක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම සම්පත් එක පන්දු වාරයකට ලකුණු 5.62ක වගේ අඩු ලකුණු ප්‍රමාණයක් තමයි දීලා තියෙන්නේ. අංක 4ට ඉන්නේ ප්‍රමෝද් මදුෂාන්. මදුෂාන් තරඟ 7කදී කඩුලු 14ක් දවා ගන්න සමත් වෙලා තියෙන්නේ අඩුල්ලකට සාමාන්‍ය 12.57ක් රඳවාගෙන. ඒ වගේම මදුෂාන් පන්දු වාරයකට ලකුණු 6.99ක් දීලා තියෙනවා. ඒ වගේම ආසන්න වශයෙන් හැම පන්දු 11කටම සැරයක් අඩුල්ලක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. පන්දු යවන අතරේ තුන්වෙනි තැන ප්‍රබත් ජයසූරිය. ප්‍රබත් තරඟ 6කදී කඩුලු 14ක් දවාගෙන ඉන්නේ කඩුල්ලක ලකුණු 7ක් පමණක් දීලා. ඒ වගේම ප්‍රබත් පන්දු වාරයකට ලකුණු දීලා තියෙන්නේ ලකුණු 4.35ක් විතරයි. ප්‍රබත් හැම පන්දු 10කටම සැරයක් අඩුල්ලක් ගන්න සමත් වෙලා තියෙනවා. පන්දු යවන අතර දෙවෙනි තැන ඉන්නේ චතුරංගද සිල්වා. චතුරංග තරඟ 8කදී කඩුලු 17ක් ගන්න සමත් වෙලා තියෙනවා. චතුරංග කඩුල්ලක් දවාගෙන තියෙන්නේ ලකුණු 13.57ක් දීලා. ඒ වගේම චතුරංග පන්දු වාරයකට ලකුණු 7.75ක් දීලා තියෙනවා. හැම පන්දු 10කටම වතාවක් චතුරංග කඩුල්ලක් දවාගෙනත් තියෙනවා. පන්දු යවන අතර පළවෙනි තැනටපත් වෙන සමත් වෙලා තියෙන්නේ පළමු පෙළ පිටියේ වැඩ පෙන්නල ජාතික කණ්ඩායමට එන්න කියලා තේරීම් කමිටුව කියපු ලසිත් මාලිංග. මාලිංග තරගාවලියේ තරඟ 8කදී කඩුලු 17ක් දවාගෙන තියෙන්නේ අඩුල්ලකට ලකුණු 11.37ක් විතරක් දීලා. ඒ වගේම මාලිංග මේ තරගාවලියේ පන්දු වාරයකට දීලා තියෙන්නේ ලකුණු 6.61ක් විතරයි. ඒ වගේම හැම පන්දු 10කටම සැරයක් අඩුල්ලක් දවා ගන්න සමත් වෙලා තියෙනවා. දැන් ඔන්න මාලිංග නම් දීපු අභියෝගයට මුහුණ දීලා වැඩ පෙන්නලා තියෙනවා. අපි දැන් බලමු මාලිංගට අභියෝගය දීපු අය කියපු විදිහට පොරොන්දු විට කරයිද කියලා. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එකට පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක cricket වලට කැමති ඔයගේ යහළුවන්ට බලන්න share කරන්න තමත කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු cricket ලංකාවේ තියෙන ඔයාට සුබ දවසක්.